ෆිල්මාර්ශල් සරත් ෆොන්සිකා කියන චරිතය ගැන ලංකාවේ බහුතර ජනතාවකට සමස්ත ශ්‍රී ලාංකිකයින්ට ගත්තර පස්සේ ගෞරවයක් තියෙන චරිතයක්. කන්ට පරිස්සම් කරගත්තොත් අපි පරිස්සම්. ඔබ යුද ජයග්‍රහණයේදී ලබා දීපු නායකත්වය පිළිබඳව රටේ බොහෝ ජනතාවට විශාල ජනාදරයක් ඔබ කෙරෙහි තියෙනවා. 2010න් පස්සේ ඔබ සිරගත වෙන අවස්ථාවේදීත් ඒ අපි දැක්කා. මොකද ඔබට ඡන්දය දුන්න අය විතරක් නෙමෙයි, ඡන්දය නොදුන්න අය පවා ඔබ සිරගත වීම පිළිබඳව කම්පාවට ලක් වුණා. ඒ නිසාම දැන් අදත් සමාජයේ ජනතාව ඔබ ගැන කතා කරනවා. සරත් ෆොන්සිකා කියන චරිතයට තියෙන ආදරය නිසාම කතා කරනවා සමහර විට. ඇයි මිනිස්සයාට මෙහෙම වුණේ කියලා මම මේ සරල වහන්නේ. මොකද අපි දැක්ක ඡායාරූප සංසරණය වෙනවා. ඔබ දේශපාලන වේදිකාව ඉදිරිපිටට 100 දෙනෙක්වත් ගෙන්න ගන්නට අපහසුවෙන් බෝම්බ ප්‍රහාරයට ලක්වෙච්ච ඔබේ කාර් රථයත් වේදිකාවේ පසෙක තබාගෙන ඔබ ජනතාව අමතන්න උත්සාහ කරද්දි සමහරු කියන කොහොම හිටිය චරිතයක්ද මේ තැනට වැටුනේ? ඇයි මෙතුමට මෙහෙම වුණේ? ඔබ කොහොමද ඒට පිළිතුරු දෙන්නේ? ඔයගොල්ලෝ දැකලා තියෙනවානේ ලෝකෙ දියුණු රටවල්වල ජනාධිපතිවරණ මැතිවරණ තියෙනකොට රැස්වීම තියෙන හැටි. බස් වලින් දාලා ගෙනලා පිටිනි පුරවනවා. ඔය හැරි ගිහලා රැස්වීමක් තිබුවොත් ඒ ප්‍රදේශයේ ඉන්න මිනිස්සු 100ක් 150ක් ඒවට එනවා. එහෙම තමයි රැස්වීම තියන්නේ. ඒකෝර මේ බස් වලින් ගෙනලා මිනිස්සු පුරවනවා. හැබැයි මේ හැම පක්ෂකම ගම්පා දිස්ත්‍රික්කයෙන් රැස්වීම වලට එන උණ තියෙන අය ඇඟේ ඉන්නේ. වැඩිමුණ 5000යි. කොළඹත් එහෙමයි. ඊළඟ ලොකු දිස්ත්‍රික්කේ කුරුණෑගල. කුරුණෑගල 5000යි. මොනරාගල ගත්තොත් 3000යි. හම්බන්තොට ගත්තොත් 2000යි. අනුරාධපුරේ ගත්තොත් 4000යි. ඇවරේජ් ගත්තොත් 4000ක් කියමු. ඒක දිස්ත්‍රික්ක 25යි. ලක්ෂනේ. ඔය ලක්ෂ තමයි ඔය කොච්චර දාගෙන පෙන්නුවත් පිටිනි පුරව පුරව බස් කනෙල්ලා ඔය ලක්ෂ තමයි ඉන්නේ. ඉතින් ඒ පිරිස පෙන්නලා රැස්වීම කරනකොට ජනතාව මට කියනවා නම් මගේ රැස්වීම වල මිනිස්සු නැහැ. අතන මිනිස්සු ඉන්නවා කියලා ඒක කොච්චර මෝඩ තර්කයක්ද? මගේ රැස්වීම වලට එන එක මිනිහා හරි එන්නේ රටට ආදරේ හින්දා. පැය දෙකක් විතරම වාඩි වෙලා කතාව අහගෙන අපේ පැය දෙකේ රැස්වීම තියෙන්නේ. එක මිනිහෙක්වත් අපි ගේන්නේ නැහැ, ගේනලා එතන වාඩි කරවන්නේ නැහැ. සල්ලි දීලා ගේන්නේ නැහැ. ගේන්නේ නැහැ. බත් පැකට් නැහැ, අරක්කු නැහැ, මොනවත් නැහැ. ඒ එක මිනිහා මට 100කට වඩා වටිනවා. අනිත් පැත්තෙන් කාර් එක පෙන්වන්නේ ගැන. දැන් සජිත් ප්‍රේමදාසට වේදිකාවල ගිහිල්ලා තාත්තගේ නම කියලා මම රණසිංහ ප්‍රේමදාසගේ පුතා කියන්න පුළුවන් නම් මට ඇයි මගේ චරිතය, මගේ ඉතිහාසය, මම හිටපු තැන්, මට වෙච්ච දේවල් ගැන ජනතාවට මතක් කරන්න බැරි? මේ රටේ ජනතාව යුද්ධය ගැන කතා කරනකොට ඒක නිකන් හැල්ුවල්ලක් කළාද හිතන්නේ? ඒක රූප කැපකිරීම අමතකයිද? ලෝකේ වෙන රටවල් වල නම් දියුණු රටවල් වල ඔව තියෙන කෞතුකාගාරවල ගමක ඉන්න කෙනෙකුට මේ කාර් එක දැක්කොත් ඒ ඉතිහාසය ගැන යම්කිසි අවබෝධයක් එන්නේ නැද්ද? මෙහෙම තත්ත්වයක් මේ රටේ තිබුණා කියලා. ඒකී භාවය ආරක්ෂා කරලා කැපකිරීම කළා, රණවිරුව මගේ යටතේ 5200 ජීවිත පූජා කරා, 3000ක් විතර ආබාධිත වුණා. ඒ කැපකිරීම ඔක්කොම කරලා අපි අතහැරපු රට අද වෙනකොට රටේ මිනිස්සු විඳින දුක ගැන ඕන මොඩේකට තේරෙනවනේ. ඉස්කෝලේ ගිහිල්ලා නැති වුණත් කිසි දෙයක් නොකරන මිනිහෙකුට හරි. එතකොට එතන රට ආවේ ඇයි? එතනින් රට ගොඩගන්නේ කොහොමද කියන එක ගැන කියන්න මට අයිතියක් තියෙනවා. මම ඒක කැපකිරීම තමයි කරන්න උත්සාහ කරන්නේ. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.